सुबह उदासन वेवा गौरवीय මාස දෙක හමාරකටත් වැඩි කාලයක් මාස දෙකකුත් දවස් 20ක් විතර දින 80ක් ගත වෙනවා පසුගිය 30 වෙනිදාන් පස්සේ අගෝස්තු 30 වෙනිදාන් පස්සේ සිට මේ පාලකයන් සියලුම දෙනා රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ප්‍රධාන වශයෙන්ම ගුරු विधुअलपति पिरीवेन स्वभावया पेन्नु कराने ने मेय थमाई मेरटे विशेषेन गुरु विदुहल्पति पिरुवेन गुरु अरगलेय दरुवन्गे अध्यापनयट दिन 80ක් दक्वा मे अरगलेय वर्धने कले खेदवागन गिये मे गटलुव तेरुम अरगेन इट विस्तुम नोदेन मुनिवत रखिन मुग्ध भावेन क्रिया करन मे पालकेय अद ये सदहा उंट विविध शेष्ट्रवल अभी देखा महाचार्यवरु कथिकाचार्यवरु आदि आय वगे विश्वविद्यालय गिहि महाचार्यवरु कथिकाचार्यवरु आदि आय खलाखरुवन अटे वेदगा शेष्ट्रवल नोएक तरातिर में आय अद मे रजे मे मुग्ध भावेटे रहिव मे गोलुअत टेरिव बरपतल लेस तमंगे विरोधे इलकर्मी तीबेर एवित रखने मे दें मेवेन को गुरुवरुन्गे सहाय अतिशयं लबुना निसा सहोदरात्मक शेष्ट्रयान् आदिम संदहा ओउन् एकेने गुरुवरुन् समग मे अरगलेट ओनुत् हेट दवसे दायक वेनवा कियन एक दैन मे मनकोट तहवुरु कल्ला तिबेनवा निसा विश्वविद्यालय आचार्यवरुन्गे मेदिहत् वीम इताम अगे कोट सलकनवा उसस् कोट सलकनवा वेडि वेडियेन् एय अपट पेन्न तिबेनवा ए वगेम मे मेन वृत्तीय समिति वातु ये राज्य अर्धराज्य आदि कोट अति वृत्तीय समिति ये दवस ओन मीट कल ओन सहाय लादेन नमो मिंगिदिट ओन ओन वेडमीदि पास समहार विट सत्याग्रह वेडवेरी मादी देवाल वल पटान देवेंद गुरु अरग्रह शक्ति ऐसे तिबी यदि मे अद्याप
ඉස්සරහා වෘත්තීය සමිති රාශියක් ඉදිරිපස ප්‍රකාශ කළ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීලා මේ ප්‍රශ්නේ නිමා කර ගැනීම සඳහා ඔහු තුන්වැනි පාර්ශ්වයක් හැටියට තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා කියලා. දැන් ඒ ප්‍රකාශය සිද්ධ කළා දින කීයක් ගත වෙලා තිබෙනවද? දින කීයක් ගත වෙලා තියෙනවද? දින 15කට වැඩිය ගත වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ලේකම්වරයා මේ වෙලාවේ පරාජිකා වෙච්ච පුජ්‍යලෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ තමන්ගේ විෂයක්ෂේත්‍රය තුළ ඇති වෙච්ච අර්බුදය විසඳා ගැනීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා ගුරුවරුන්ගේ රටේ සමස්ත ජනතාවගේ දරුවන්ගේ දෙමාපියන්ගේ අප්‍රසාදයට පිළිකුලට ක්‍රමානුකූලව ඔවුන් භාජන වෙමින් තිබෙනවා. ඒක ඔවුන් වැඩි කරගනිමින් තිබෙනවා. ඒක ඔවුන්ගේ කාර්යයක්, අපේ කාර්යයක් නෙමෙයි. අනිත් පැත්තට පිරිවෙන් ශේෂ්ත්‍රයේදී සහ පාසල් ශේෂ්ත්‍ර දෙකේදීම දැන් ඔවුන් පාසල් ආරම්භ කරනවා. 200ට අඩු පාසල්, ඒ කියන්නේ සමස්ත පාසල් පද්ධතියෙන් දෙකෙන් පංගුවක් පමණ 200ට අඩු පාසල් තිබෙනවා. ඒක මේ රටේ අසමාන අධ්‍යාපනයේ මේ පාලකයන්ගේ 73 වසරක පාලනේ ඉතාම කැත පැතිකඩක්. කැත පැතිකඩක්. ඒ නිසා 100ට 50කට වැඩි සංඛ්‍යාව 200ට අඩු පාසල්. ඒකට ඇයි එහෙම වෙන්නේ? පාසල් 200ට අඩු වෙන්නේ ඇයි? ඒතකොට මේ යාළගේ අසමාන ඔවුන් මේ සමස්ත කාලය තුළ මේ දින 80ක් ගුරුවරු ඔන්ලයින් වර්ජනය කරමින් ඔන්ලයින් වලින් ඉවත් වෙමින් ආරම්භ කරපු අරගලය තුළ ඔවුන් මොනවද පාසල් දරුවන්ට සකසා දුන්නේ? ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් සලසා දුන්නද? 160ක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් පිටමං වෙච්ච දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය කරන පහසුකම් මාර්ග මොනවද ඔවුන් සකස් කළ දුන්නේ? කිසිවක් කළේ නැහැ. එනිසා මේ රටේ පාලකයන්ගේ මේ මුග්ධභාවය පිළිබඳව ජනතාව හොඳට තේරුම් ගන්න ඕනකම තියෙනවා. ගුරුවරු, පිරිවෙන් ගුරුවරු, දෙමව්පියෝ, දරුවෝ සෑම දිනාම මේක හොඳින් වටහා දෙන්න ඕනකම තියෙනවා, වටහා ගන්න ඕනකම තියෙනවා. ඒ ක්‍රමානුකූල දුර්වල කිරීම සඳහා නොයෙක් උපක්‍රම එකවරක උසස් පෙළ ඉල්ලුම් පත්‍ර කැඳවීම සඳහා දැන් පිරිවෙන් වලට පිරිවෙන් බලධාරීන් බල කරමින් තිබෙනවා. පරණාධිපතිතුරුන් කැඳවන්න උත්සාහ ගන්නවා. නොයෙක් ආකාරයේ උත්සාහයන් අපි කියනවා. නිල ඇඳුම් හදලා තියෙන්නේ පිරිවෙන් ශිෂ්‍යයන්ට දෙන්න, දරුවන්ට දෙන්න. ඒ නිසා ඔය නිල ඇඳුම් වෙනත් දුන්න වගේ ලබා දෙන්න. ඒ නිසා මේ ගුරු අරගලයේ දියකර හැරීම සඳහා උපක්‍රමශීලීව මේක පාවිච්චි කරගන්න ඉඩ දෙන්න එපා කියලා අපි සියලුම පරණාධිපති හඳුරන් වහන්සේලාගෙන්, ඒ වගේම පරණාචාර්ය හඳුරන් වහන්සේලාගෙන් පරණාචාර්ය සහෝදරුන් ඉල්ලා සිටිනවා. මේ පාලකයන් මේ අරගලයේ දියකිරීම සඳහා, දුර්වල කිරීම සඳහා නොඑක් ආකාරයේ උපක්‍රම ඒකාබද්ධව කල්පනා කරලා දියත් කරනවා. තෝ උමනාව තේරෙනවා. නිසා ඊට අදාළ කරන ප්‍රතිචාරයක් සහිතව මේ අරගලය ශක්තිමත්ව තබා ගන්න. ඒ නිසා ඒ තුළ ඒකට යටත් වෙලා අරගලය දීකර හරින්නට උත්සාහ ගන්න එපා.
එක ඉඩක් තබන්න එපා කියලා අපි කියනවා. ඉතින් දැන් මේ 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 සියලුම දේවල් මේ නොඑක ආකාර අරගලයේ දිය කර හැරීම සඳහා උත්සාහ ගන්න මේ පාලක විශේෂයෙන් පිරිවෙන් පැත්තේදී මේ වෙනකොට තවමත් ඒ වාර්ෂික දීමනාවන් 2020 වාර්ෂික දීමනාවන් පිරිනොට ලබා දීලා නැහැ. මේගොල්ලෝ මහානුකූර සද්ද කරනවා වාර්ෂික වාර්තාවලදී බලාගමු තර්ජනය කරනවා නොඑක ආකාරයට හරි වාර්ෂික වාර්තාවක් තරංගෙන අපේ යතේ ඉන්නේ වැඩේ තියෙන කියලා. මොනවද මේ වාර්ෂික වාර්තා කියලා කියන්නේ මේ ශිෂ්‍ය දීමන. මේගොල්ලෝ මහානුකූරට කියන හිතනවා හරියට කෝටි ගාණක් කියලා. නෑ පැවිදි ශිෂ්‍යයෙකුට වුන් දෙන්නේ මුළු අවුරුද්දටම රුපියල් 5475යි. රුපියල් 5475යි. මේක මේ රටේ පිරිවෙන් ශිෂ්‍යය යරනකොට අනිත් අය දන්නේ නෑ. ඒ කියන්නේ එක දවසකට පොඩි හාන කරන රුපියල් 15යි. මුදල් ප්‍රමාණයක් අද මේ පිරිවෙන් පද්ධතිය අභිවෘද්ධියට යොදා ගත්තා කියලා සාධාරණ හිතන්න බැරි. දෙපාර්තමේන්තු ගොඩනගලා ඒ තුල විශාල නිල පද්ධතියක් ගොඩනගාගෙන තනතුරු ආදී ගොඩනගාගෙන ඒවට අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කර ගනිමින් මේ පිරිවෙන් පද්ධතියේ දියුණුවට වෙන් කරගත්ත ලැබෙන මුදල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට යොදවමින් තිබෙන බව දැන් මේ වෙනකොට විශාල ආන්දෝලනාත්මක සාකච්ඡාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි මේ ප්‍රකාශ කරන්නේ මේ සාකච්ඡාව තුල පැන නැගෙන ගැටලු නිසා එහෙම සාකච්ඡාවක් දැන් මේ වෙද්දී පිරිවෙන් ශිෂ්‍යය තුළ ගොඩනැගිලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ වාර්ෂික වාර්තා දඩමීමා කරගෙන තර්ජනය කරමින් පරණාධිපතිලට කෘත්‍යාධිකාරීලට පිරිවෙන් වලට වසා දමන්න වෙනවා. හරි අපි බලාගන්නමු කියලා මේ තර්ජනය කරන්නේ මේ රුපියල් 5475ක් මුළු අවුරුද්දටම. එහෙම නැත්නම් රුපියල් 15ක් දවසකට ශිෂ්‍යයෙකුට. ඉතින් ඒ නිසා මේ මුදලවත් ලබා දීලා නැහැ 2020. තවම ලබා දීලා නැහැ පිරිවෙන් ආයතනට. ඉතින් මෙහෙමයි පාලකයන්ගේ ක්‍රියාකාරකම්. ඉතින් ඒ නිසා මේ බලධාරීන්ගේ කිසිදු බලකිරීමකට මේ අරගලයේ නිමා නැහැ. අරගලයේ 80 වෙනි දවස අද ඒක ඇත්ත. 80 වෙනි දවසේ අරගලයේ මොන ලෙසකවත් දුර්වල කරන්නට කිසිවෙක් දායක වෙන්නට එපා. ඒ නිසා අරගලයේ නිමා නැහැ. මේක විසඳන්න සාකච්ඡාවක් ලබා දෙන්න සාකච්ඡා මේ විසඳුම් ක්‍රියාවලියකට ගිහිල්ලා මේක නිමා කර ගැනීම සඳහා මැදිහත් වෙන්න කියන එක අපි තවමත් ඉල්ලා සිටිනවා. හැබැයි අපි අරගලය ශක්තිමත් කරනවා මොන ලෙසකවත් දුර්වල කරන්න නැතුව. ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද වෘත්තීය සමිතිද හෙට දවසේ තවත් නොඑක් ආගමික බලවේගයන්ද දෙමාපියන්ද සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ අරගලය ජයග්‍රහණ කිරීම සඳහා අපි ඉතා ශක්තිමත්ව කටයුතු කරනවා කියන බව ඉතාම දැඩිව අවධාරණය කරන්න ඕන කම තිබෙනවා. ඒ නිසා සමහර අය අපෙන් අහනවා පෝස්ට් දා අනුවාසිලා සහ පරිණාචාර්ය සොහිරන්ට අපි කියනවා තනි තනි පිරිවෙන තනි තනි හුදකලා තීන්දුව ගන්න එපා. දැන් මෙහෙම වෙන්නේ නැති මෙහෙම වේවි කියලා හිතලා අර මේ එහෙම සැකමුසු මානසිකත්වයෙන් තීන්දුව ගන්න එපා. අපි වෘත්තීය සමිති ඒකාබද්ධව සටනේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව කුමක්ද කියන බව ඉතාම හොඳින් අවධාරණය කරලා ඒකාබද්ධ ප්‍රකාශයක් නිවේදනයක් ඉදිරිපත් කරන තේ කිසිම ආකාරකින් සිහිනෙන්වත් අරගලය නිමා කියලා හිතන්න කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ නිසා සීලම පරණාපති හාමුදුරන් වහන්සේලා, ඒ වගේම පරණාචාර්ය හාමුදුරන් වහන්සේලා, ඒ වගේම පරණාචාර්ය සහෝදරයන් සීලම දෙනා එකවන්ම අරගලය තුල රැඳී සිටින්න. මේ අරගලය තුල ක්‍රියාත්මක වෙන ඔබට ඔය නොඑක ආකාරයේ බලධාරීන් දැන්
තර්ජනය කරනවා නොඑක් මත ප්‍රකාශ කරනවා නීතියෙන් මෙහෙමයි පත්වීම් නැති කරනවා ගෙදර යන්න වෙනවා පිරිවෙන් වසා දමනවා කියලා. ඒ නිසා මේ මේවට අදාළ කරන නීතිය කොහොමද අරගලයට දායක ශක්තිය සපයන්නේ? අරගලය කරන මේ කරගෙන ඒ නිසා නීතිය තුළ අරගලයට රැකවරණය සලසන්නේ කොහොමද? අරගලය කරන කෙනාට කොහොමද ආරක්ෂාව සම්මන්ත්‍රණය සංවිධානය කළ තිබෙන්නේ? පිරිවෙන් ගුරුවරයාට වර්ජනය කිරීමට ඇති නීතිමය රැකවරණය 30 වෙනිදා රාත්‍රී 7:30ට නීති ශ්‍රේ ප්‍රවීණයන් සමග මේ සම්මන්ත්‍රණය අපි ඔන්ලයින් සම්මන්ත්‍රණයක් හැටියට පවත්වනවා. සියලුම පිරිවෙන් ගුරුවරුන්ට ලංකාවේ 840කට ආසන්න සමස්ත පිරිවෙන් පද්ධතියේ වර්ණාධිපති එවැගේම කෘත්‍යාධිකාරී වහන්සේලාටත් එවැගේම සියලුම පරණාචාර්ය හඳුන් වහන්සේලා සහ සොහොයුරන්ටත් සෑම දිනාටම මේන සම්බන්ධ වෙන හැටියට අපි අද දවසේ විවෘත ආරාධනාවක් සිද්ධ කරමින් අරගලයට දින 80ක් ගත වෙලා තිබෙනවා. පාලකයන්ගේ මුනිවත විවර කිරීම සඳහා මුනිවත බිඳීම සඳහා තව තවත් අරගලයේ ශක්තිමත් කිරීමට වෘත්ති සමිති සංධානයේ කටයුතු පියා තෝරලා තිබෙනවා. ඔබත් යාලුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න like කරන්න comment කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.